හලෝ ගයිස්, අද වීඩියෝ එක කරන්න ප්‍රධාන අරමුණ මේ මගේ යාළුවෙක් කී එයාපෝට් එකට ගියා ගයිස්. මගේ යාළුවෙක් යාළුවෙක් අරන් එන්න එයාපෝට් එකෙන් ගයිස්. ඒ ෆ්ලයිට් එකේ ආපු 90%ක්ම ලංකාවේ. ඒ කියන්නේ ලංකාවෙන් තමයි කට්ටිය ඔක්කොම ඒ ෆ්ලයිට් එකේ ඉඳලා තියෙන්නේ. ඒක එක දවසකට ගයිස් රයිට්. පොලිමේ ඉද්දී ආ කිව්වා මේ මට වීඩියෝස් කරලා එව්වා සම්පූර්ණ ඒ ෆ්ලයිට් එකේ ආපු ඔක්කොම, ඒ කියන්නේ 200ක් හරි ඒ ප්‍රමාණයෙන් 90%ක්ම ලංකාවේ. ඒ කියන්නේ ගයිස් දිනපතා දුබායි වලට සෑහෙන පිරිසක් එනවා. ඒක නවත්තන්න බෑ ඔය කවුරු මොනවා කිව්වත්. ඒ කියන්නේ ලංකාවේ තියෙන ආර්ථික දේශපාලන ඔය හැම දත්තයක් නිසා කවුරු කිව්වත් ගයිස් ඒක නවත්තන්න බෑ. හොරෙක්ද ඇත්තද බොරුද මොනවද බලන්න ගයිස් මිනිසුන් ඕනේ දුබායියට. ඒකන්න දැන් මගේ වීඩියෝ එකක් බල්ලා මගේ හරි පාත්තික දැනගත්තුත් මට කෝල් කළ කියෙනවා අයිය මට වීසයක් ඕනේ. ඒත් මම ගයිස් නිකන් එහෙම වීසා එක දෙන්නෑ, වීසා එක ප්‍රොසෙස් කරන්නෑ. මොකද හේතුව ඉන්ටර්වයුවක් කරලා යාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් එයාගේ ස්කිල් එක අපේ මෙහෙ ඇවිල්ලා සවවෙන්න පුළුවන් නම් මොන රික්වයර්මන්ට් එක තිබ්බත් ඒකට එයා ගැලපෙනව නම් විතරයි. වයස 50න් ඉහළ අනම්ම නම් ගොඩක් දේවල් බලන් තියෙනවා ගයිස් මේරෙද්දි. ඒ වුණාට ගොඩක් අය කරන්නේ හදිස්සිය වැඩි කාගෙන් හරි වීසා එක දාගෙන මොන වීසායෙන් හරි මෙයට එනවා. ඉතින් මගේ ඇඟේ ඉරුණා එහෙම කියද්දි ගයිස් ඉතින් එක ෆ්ලයිට් එකකින් 220න් 190ක් අපේ අය ඉන්නවා නම් ඒ වගේ දවසට ෆ්ලයිට් කීයක් ඩුබායි වලට එනවා ලංකාවේ ඉඳලා. එතකොට ලංකාවෙන් ඒ වගේ ගොඩාක් එකට විහිං එනවා. මොකද හේතුව එන්න ලේසිම රට මේක, එන්න ළඟම රට මේක, දෙයක් කරගන්න පුළුවන් රට මේක නිසා. ඒ නිසා මම කියන්නේ ගයිස් මොන විදියෙන් කාගේ විදිය කාගේ මාර්ගෙන් ආවත් ඔය කට්ටිය හරි ක්‍රමයේ දැනගෙන හරි විදියට එන්න ගයිස් රට ඇතුළට එහෙම ආවොත් තමයි ගොඩ එන්න පුළුවන්. මම දන්නවා ගොඩක් කට්ටේ රෙන්දාසව තිබ්බට මෙහෙට ආවට පස්සේ ඔකට්ටිගේ බලාපොරොත්තු ඔකට්ටිගේ ඒ ඉතිරි දේවල් වෙන්නේ ඔයාගේ තියෙන උත්සාහය උනන්දුව මත ගයිස්. මොකද මෙහෙත් ගොඩාක් කට්ටේ ඉන්නවනේ ඔකට්ටිට ඇඩ්වයිස් දෙන්න සෑහෙන කට්ටේ ඉන්නවා. හැබැයි ඔකට්ටි දන්නේ නැහැ කවුද ඒ කට්ටි මොනවද කරන්නේ, ඒ කට්ටිගේ ඉස්රේ මොකද්ද, ඒ කට්ටි කොහොමද ඇවිල්ලින්නේ, ඒ කට්ටි මොනවටද මේ දේවල් කරන්නේ. ගොඩක් සමහර අය කරනවා ගයිස් YouTube එකේ views ගන්න, සමහර අය කරනවා වීසා විකුණ ගන්න, සමහර අය කරනවා ප්‍රසිද්ධ වෙන්න, සමහර අය කරනවා business එකක් විදිහට. ඒ නිසා ගොඩාක් categories වලින් මිනිස්සු මෙහෙ ඉන්නවා, විවිධ මිනිස්සු ඉන්නවා ගයිස්. මන් දන්නේ කට්ටියගේ මයින්ඩ් සෙට් එක ගෙවල් වල තරහ වෙලා ඇවිල්ලා YouTube දෙකට කතා කරනවාද කියලා. සමහර අය ගොඩාක් ආවේගෙන් කතා කරනවා, සමහර අය මේ TikTok එකේ මන් දකිනවා මෙහෙමයි. දැන් ඔය වැඩේ කොහමුණත් ගයිස් කවුරුර ඉන්න බෑ මේ ගයිඩ්ලයින් එක දෙන්න. කවුරුර ඉන්න ඕනේ ඩුබායි යන්න වීසා ප්‍රොසෙස් කරන්න, කවුරුර ඉන්න ඕනේ ටිකට් දාලා දෙන්න. මොකද හැමෝටම මේ දේවල් කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා අද මම එපා කිව්වොත් හෙට වෙන කාගෙන් හරි එනවා. දැන් මම අන් ස්කිල් කියලා ඉංග්‍රීසි කතා කරන්න බෑ, ඉංග්‍රීසි පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරන් ආපහු ඉන්ටර්වයුවට එන්න කියලා කියද්දි ඒ කට්ටිය එතකන් එහෙම දෙයක් කරන්න කම්මැලි අපේ. ඒ කට්ටිය කරන්නේ කෙලින්ම වෙන කාගෙන් වීසා දාගෙන එනවා. ඇවිල් ලෙවල් ලා ඔන්න මෙතන ජොබ් නෑ, අරව නෑ, මේ වීසා එකට ආවේ, ඒ වීසා එකට ආවේ කියලා අඬන ඉන්නවා. ඔයා මොන වීසකින් ඔයාට ආවත් වැඩක් නෑ. ඔයාගේ හරියට ප්‍රොසෙස් එක ෆලෝ කරලා හරියට ඔයාගේ ස්කිල් එක තේරුම් අරගෙන ඒ විදියට ජොබ් වල කම්පැනිස් වල ජොබ් වාගෙන ඒ විදියට ආවෙ නැත්නම් ගයිස්. මොකද මම දන්නවා ගොඩක් අයට තියෙනවා ප්‍රශ්න මේ ආවට පස්සේ. ඔය ප්‍රශ්නෙන් මගහැරෙන තමයි මම මේ channel එක පටන් අරගෙන මුලින් නම් ඇඩ්වයිස් කරේ මගේ තියෙන experience අනුව, අවුරුදු 10ක 12ක experience අනුව ඔකටිට මේකයි ඇත්ත தත්ත්වය ඩුබායි ground level එකේ කියලා. ඒ නිසා හැමෝම කියනවා පිළිගෙන ඔකටි හැමෝම කියන වැරදි මාර්ග වල යන්න ගියොත් අනිවාර්යෙන් ඔකටිට වෙන්නේ ඩුබායි ඇවිල්ලා ජීවිතේ ගොඩ ගන්නට වඩා තව පොඩ්ඩක් තව ටිකක් යටට යන්නේ. ඒ නිසා මොන මාර්ගෙන් ආවත් ගයිස් ඔකට්ටි හරියට මෙහි තියෙන රූල්ස් රෙගුලේෂන් ෆලෝ අප් කරන්න. කවදාවත් මේ ඩුබායි හොර වීසා නැහැ ගයිස්. හොර වීසා එකක් කියලා කවුරුත් ඉෂුව කරන්නේ නැහැ. ඔයාට වීසා එකක් කවුරු දුන්නොත් මේ වීසා එක තියෙනවා ඇප් එකක් තියෙනවා ICP කියලා මම දන්නා විස්තර යටින්. ඒකට ගිහිල්ලා බලන්න, ඒකේ තියෙනවා සම්පූර්ණ ඔයාට ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේ වීසා එක ඇත්තද බොරුද කියලා. තු ගයිස් ගොඩක් අය එවනවා, සමහර ගොඩක් පොරු හිටිය මම දන්නවා. මම කියලාම ගොඩක් අයට මේක දැනුවත් වෙලා මිනිස්සු දැන් ඇප්ලයි කරන එක නවත්තලා එඩියුකේට් වෙලායි තියෙන්නේ. මම දන්නවා මට ගොඩක් අය මැසේජ් කරා පර්සනලි, ඔයාගේ channel එක අරා අපි තමයි අපි ගත්ත දැනුම නිසා තමයි මෙහෙම අපිට ප්‍රශ්න තුන්නේ නැත්තේ කියලා. ICP කියන ඇප් එකට ගිහිල්ලා ගයිස් ඔකට්ටිගේ પાස්පෝර්ට් නම්බර් එක, પાස්පෝර්ට් එක්ස්පයරි ඩේට් එක, බර්ත් එක දාලා චෙක් කරලා බලන්න. එතකොට ඔයාට වැටෙනවා ඔයාගේ ඇවිල්ලා තියෙන වීසා එක නම්බර් එකත් එක්ක, ඩීටේල්ස් මාස දෙකේ වැලිඩිටියත් එක්ක, නම්බර් එකත් එක්ක. එතකොට
ඔකට ඩෙන්ටිෆයි කරන්න පුළුවන් මේක තමයි ඇත්ත වීසායි කියලා. සමහර අය වීසා කොළ නිකන් print කරලා ඔකට නම දාලා එවනවා. මම කිව්වේ කලින් වීඩියෝ වල. ඒ නිසා පරිස්සම් වෙන්න guys. මෙහෙ කවුරුත් මේ 100%ක් වැඩෝ නැහැ. කොහෙන් කොහෙන් හරි විස්තර ටිකක් කවුලගෙන ඔකට YouTube එකේ කෑ ගහනවා හරි TikTok එකේ හරි කොහේ හරි කෑ ගහනවා ඒකට ටික views වැඩි කරගෙන YouTube එකෙන් ගාණක් හම්බ කරන්න. මොකද මම දන්නවා දැන් මම මේ YouTube එක පටන් ගත්තේ සල්ලි හම්බ කරන්න නෙවෙයි guys. But on end of the day මේ හැමදේම ප්‍රොසෙස් වෙලා මේ ඒ පැත්තට යොමු වෙනවා. ඒ නිසා ගොඩාක් මම කලින් වීඩියෝ එකක ගොඩාක් කැටගරිස් තියෙනවා, ගොඩාක් ඔපොචුනිටිස් තියෙනවා. ඩුබයාම ඔකට ගොඩ එන්න පුළුවන්. ඒ මොනවා කරන්නත් කලින් ගයිස් හරි කෙනෙක් මාර්ගෙන් හරි විදිහට එන්න මම දන්නවා. ආයෙත් කියන්නේ කවුරු එපා කිව්වත් කවුරු බන කිව්වත් මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ ලංකාවේ ආර්ථික අපහසුතාවයක ජීවත් වෙන්න බෑ. ඒ නිසා මගේ චේතනාව නම් එන මනුස්සයට මාර්ගය පෙන්වනවා මිසක් අරයා බොරු මෙයා බොරු වීසා බොරු ඒවා බොරු කිය කිය මිනිසුන්ව නිකන් අතරමං කරන්න නැතුව ගයිස් හරි තමන් දන්නවනම් පාත් එක කියලා දීලා මිනිසු ගෙනලා පෙන්වන්න. මම මිනිසු ගෙනලා පෙන්වුවා හරියට පාත් එක පෙන්ලා දීලා හරියට මිනිසුන්ව ගයිඩ් කරලා ඒකට එඩියුකේෂන් දීලා මම ගයිස් WhatsApp group හදාගෙන මම උදේවස මිනිසුන්ට ෆ්‍රී දෙනවා. මේ මම දාන්න link එක යටින් WhatsApp group වල මම උදේවස දානවා channel හදලා ඒ මිනිසුන්ට මට එන වේගන්සි. ඒ වගේ මම කියන්නේ මම කරනවට නෙවෙයි කියන්නේ කවුරු හරි එහෙම හැකියාවක් තියෙනවා බොරුට negative දේවල් ප්‍රචාර කර කර ඉන්නපා මේ ඩුබායි ගයිස්. කවුරු හරි ඩුබායි ඉන්නවනම් channel කරන අය TikTok කරන අය Facebook කරන අය YouTube කරන අය කරුණාකර ලංකා මිනිසුන් උදව්වක් කරන්න. බොරුවට නිකන් negative දේව ප්‍රචාරය කර කර අරයා වැරදි මෙයා වැරදි ඒක හොර මේක හොර ගා බොරුවට මේ දඟලන්න එපා channel වල. කරුණා කරලා ඩිසිප්ලින් තියාගෙන educated මිනිසුන්න් හරියට ඇවිල්ලා කතා බහ කරලා මේ process එක වැරදි අපි උදව් කරන්නම් right. මම කරන්නේ කලින් ගොඩාක් අයට උදව් කරන්න ගිහිල්ලා මිනිසු සෑහෙන අනාදලයිටි එන විදිය දන්නේ නැහැ. වරුන්ට අහු වෙලා සල්ලි දාලා සල්ලිත් නැති වෙලා මෙහෙට ඇවිල්ලා හැමදේම නේ අන්තිර පාස්පෝර්ට් ඇත් කම්පැනි කරා මේකට පාස්පෝර්ට් ඇත් අතේ නැහැ. එහෙම දේවල් ආරංචි වුණාට පස්සේ කවුද ගෙනාවේ කවුද කරේ යමුණුත් අහන්න කලින් ඒ මනුස්සයාට ඇඩ්වයිස් එකක් දෙන්න. මම දවසකට හැමදාම පෑය දෙකක් අරගෙන මට එන WhatsApp message වලට මම මිනිසුන්ට ඇඩ්වයිස් කරනවා මගේ තියෙන දැනුමත් එක්ක මෙහෙම කරොත් මෙහෙම වෙයි. ඒ නිසා මේ තීරණය ගන්න කියලා එහෙම මිනිසුන් උදව් කරන්න ඕනේ. ජොබ් එකක් ආවොත් ජොබ් එකක් තියෙනවා නම් ඒක මාර්ගෙ පෙන්වන්න ඕනේ. මට ගොඩාක් කට්ටිය ජොබ් වෙනවා. මම ඒ කට්ටිය ෂෙයා කරනවා මගේ WhatsApp group එක හරහා WhatsApp channel එක හරහා. මම යටින් දාන්නම් ඒ link එක guys. ඔකට විදියට බලන්න ඔකට සුසු ජොබ් එකක් තිබ්බොත් එතනින් apply කරලා ඒ ජොබ් එක හොයාගන්න. අපේ මිනිස්සු බ්ලේමින් ගේම් එකක් විදියට මේක කරන් යන්න එපා ගයිස්. කවුරු හරි දෙයක් කරනවා නම් හරියට ඒ දෙයට උදව් කරලා මිනිසුන්ට ගයිඩ්ලයින් එක දීලා ඒ මිනිසුන්ව හරි මාර්ගයට ගන්න. කවුරු හරි කරනවා නම් වැරද්දයක් ඒ දේ පාදලා දීලා ඒකට උදව් කරන්න. ඒ කට්ටියට කියන්න රයිට් මේ දේ වෙන්නේ මෙහෙමයි. ඔය කට්ටිය හරි මාර්ගයට එන්න ඕනේ මේ විදියට කියලා උදව් කරන්න. මොකද හේතුව වීසා ගැන කතා කරනවා නම් ගයිස් වීසා කැටගරි ගොඩාක් තියෙනවා ඩුබායි. ඒ හැම වීසා එකක්ම ඩුබායි වලින් අප්‍රූව් කරලා ඔයාලට එන්න අවසරය හම්බුනොත් ඒක ඇත්ත වීසා එකක්. ජෙනුවින් වීසා එකක්. කවදාවත් මේ ඩුබායි ගවර්න්මන්ට් එකෙන් බොරු වීසා ඉෂු කරන්නේ නැහැ ගයිස්. ලංකාවේ මේ කතන්දර බෑ. මේ ජෙනුවින් වැඩ විතරයි වෙන්නේ. ඒ නිසා මිනිසුන්ව මුලා කරලා මිනිසුන්ව අන්දලා සල්ලි හොයන්න එපා. හරියට අපේ මිනිස්සු උදව් කරන්න මිනිස්සු ඇවිල්ලා අමාරු වෙලා ඉන්නේ. ඒ මිනිසුන්ට අද කරන්න බැරි දේ හෙට කරන්න බෑනේ. ලක්ෂ 10ක් 15ක් ලංකාවේ තියන් හිටියා කියලා ඔකටිට දැන් තියෙන තත්ත්වෙත් එක්ක ගොඩ එන්න බෑ. ඒ මිනිසුන්ව වෙන රටකට ගිහිල්ලා පොඩි ජොබ් එකක් හරි කරලා ගොඩ එනවා මිසක් අද ඉඳන් පටන් ගත්තොත් ඒ මිනිස්සු ලංකාවිරුත් හැමදාම වෙන්නේ අර තියෙන සල් ටිකක් නැති වෙලා ඒ මිනිස්සුන් තවත් පහළට වැටෙන එක. ඒ නිසා ඒකට ට්‍රයි කරන්නේ ලංකාවෙන් එළියට ගිහිල්ලා ජොබ් එකක් වගේ දැන් මෙහෙ ආවිල ජොබ් එකක් සෙටල් වුණොත් මාස අන්තිමට ඔයාට පඩි හම් වෙනවනේ. ඒතර ඒ පඩියෙන් ඔයාට පුළුවන් සර්වයිව් වෙලා ටික ටික හරියට පොඩි පඩියෙන් පටන් අරගෙන ලොකු පඩි වලට නගන් උඩට උඩට ගිහිල්ලා ඔකට අවශ්‍ය දේවල් කරගන්න. ඒක ඉතින් ප්‍රොසෙස් එකක්. ඔකට ආව ගමන් කවුරුත් ඔකට ස්කිල් එකක් නැත්නම් එක පාට ගිහම 10000ක 15000ක පඩියක් දෙන්නේ නැහැ ගයිස්. ඒ නිසා මම හැමදාම හැම වීඩියෝ එකම කියන්නේ ඔකට පොඩ්ඩක් කල්පනාවෙන් ඇවිල්ලා හරියට කෙනෙක්ගෙන් ඇවිල්ලා අනික කවුරුත් මෙතන ඔයාට වීසා එකක් ටිකට් එකක් මම හිතන්නේ කවුරුත් මේ යාගේ කාලෙ වේදන් කරලා මේ ධන පරිත්‍යාගයෙන් ඊට පස්සේ සමේ මේ කාල පරිත්‍යාගයෙන් ඔයාට දෙයක් කරයි කියලා. කවුරු මොන වැඩේ කරත් ගයිස් තියෙනවනේ there is no such a lunch free in this world කියලා. ඒ නිසා ඒක තේරුම් ගන්න. ඔය කතාව තේරුම් ගන්න. කවුරු මොන දේ කරත් ඒ කට්ටි කරන්නේ ඒකේ මොකක් හරි බෙනිෆිට් එකක් තියාගෙන. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. ඔයාට ඩුබායි එන්න ඕන නම් ඔයාට තනියෙන් මේවා කරගන්න බැරි නම් කාටරි මොකක් හරි ප්‍රොෆිට් එකක් ඔයා කඩේට ගිහලා බඩුවක් ගත්තත් මොන දේ කරත් ඔයාට ප්‍රොෆිට් එකක් ඒකට තියාගෙන ඔයාට බිස්නස් එකක් දෙන්න කරන්නේ. කවුරුත් මේවා නිකන් කරලා දෙන්න මේ ඩුබායි වල එච්චර වෙලා කාලේ තියෙන මිනිස්සු නැහැ. හැම කෙනාම බිසි. කවුරුත් මේවා නිකන් කරලා දෙන්න ඔයා එන්නේ නම් ඔයාට ජොබ් එකක් හොලලා දෙන්නම්. ඔයා මෙහෙම එහෙම නම් කී දෙනෙක්ට කරන්නද ගයිස්? එහෙම කරන්නේ නැහැ. මොකද හේතුව ඒ කට්ටි කාලේ වේදන් කරනවා. ඒ ඩුබායිද්දි සෑහෙන වටනවා කාලේ. වටනා කාලේ වේදන් කරලා ඔකට ටිකට් එකක් බුක් කරගන්න වීසා එකක් බුක් කරගන්න ඔකට ඇඩ්වයිස් එකක් හරි ඒවා පාත් එක හරියට කියලා දෙන්නේ අනිවාර්යෙන් ඒ කට්ටියට බෙනිෆිට් එකක් තියාගෙන. කවුරුත් ඉදන්න එපා මේ
හොරෙක්කරි මොකක්රරි ඔරුණන් ඉතින් අම්බානගන්න මං කියර දින ඔරුන්ාවවෙන්න පා ඔරුන්ගෙන් ඇත්තලයින්න එකට්ටි කරන්න සල්ලි කරම් පයිනවා හම ෝරවිතින් හ මොරුත්ත කැනවගෙන් මනුසර දුබයි ඇවිල වැඩකුත් ඇතරන් තේරුගන්න බැන්න නිසා මංකයන් හරිට දෙය ජැනුවෙන් කරන මනුසේ කින්නවන. වාඩියල කතාගෙන අහන්න වගතින ප්‍රශ්නක්කො මහලිවෙල්ල හරියට එක ප්‍රතිපත්තික රැවිල්ල වැඩේ කරගන්න ඔකට්ටිනිකම් මේ අන්ද අන්ද වෙලාවගේ වැඩ කරන්න එපා ගයිස්. හරියට කට්ටිය ප්‍රශ්න කරලා ඒවට ප්‍රශ්න හන්න බැරික මන්නන වා සල්ලි දෙනන වාට ඕන ප්‍රශ්න කාල ඒවා ක්ලීකරගන්න පුලුව අනිතක කවරු හොරය බරෝ පංචාව කරනන් සිස්ටම් තියන වාට තේරුම් ගන්න මේ ඇත්ත බරුවද කරන්න කියලා. උකද ගොඩක් කට්ටිය දැම් බොරු ප්‍රචාරය වනවා අරවා වැරදි මේම වැරදි කියලා. මම කියන්නේ හැමෝටම පැහැදිලි කරන්න මේකයි වෙන්නේ. මොකද ොඩක් මිනිසු බය වෙනවා මෙතන මේ දුබයි දෙෙන කවරුවරි කෑගහත්ති බොරුවට මේ අරක වැරදි මේක වැරදි කියලා හරිදේ තේරුම් කරන්න නැතුව මේකයික නම චලෙන්ච් කරනවා මගේ මේ චනලකින් යුටප් චලකින් ඕන කෙනෙ ඩුබයින්න ඕන පාටි සැකඇත්ති න එන්න මෙතන වාඩි වෙන්න කතා කරම කතා කරලා මිනිසුන් හරිදයක් දෙමි බොරුවට සිංහ වගේ වත්ස් කොටන් දෙපා මේක චැනල්ලගේ කමෙන් සෝකට්ටික තියෙන හැම හැඟීමක්ම මේක මීඩියයක මීඩියගේ හොඳට මහත්තුරුවගේ ඇසරෙන් ඕනි මම දකිනෝ කට්ටේ කමෙන් කර යන එකක්නට බැනගෙන බන්නයිති ඔට ටිප්ල කරන ලාගුත්න මට රෝගී වන වෙලාගුත්න සොරි ඔය මං කියන්න අනවශ්‍යකම වැදගත් විතර කමෙන්ට ඇත්තන ම මේවට ඇත්තරම ගරු කරලා මංගේවට කමෙන් කරලා අවශ්‍ය ගයිඩ්ලයින් දෙනවා ඒක මගේ ඇත්තරම ජොබ් එක කොටසක් විතර මම කට්ටු උදව් කරන්න මේ ඒ චැනල්ලේ මදලා තියෙන මගේ චැනල් එක අපෝදානන් කියන ගැටින් සෝ ඒ වගේ ගයිස් හරි විදිහට වැඩක් කරන කෙනෙක්ට වැඩක් කරන්න දෙන්න ඒ මිනිස්සුත් එක්ක මේ බලන්න ඇත්ත මොනවද වෙන්නේ කියලා මොන ප්‍රොසෙස් එක ගියත් ඒ ප්‍රොසෙස් එක ජෙනුවෙන් කරනවා නම් ඒකෙන් මිනිස්සු ප්‍රතිඵල අරන් තිනවනවා නම් ඒකෙන් ප්‍රතිලාභ අරන් මිනිස්සු ඉන්නවා නම් කාටවත් ගයිස් මේ මූණක් පෙන්නලා බොරු කියලා මිනිසුන්ගෙන් දෙයක් කරන්න බෑ ජෙනුවෙන් මිනිස්සෙක්ට එහෙම කරනවා කියන්නේ ඉතින් පැවැත්මක් නෑ ඒ නිසා කල්පනාවෙන් මොනවා කවුරු කරත් කලබල වෙලා හදිස්සියට බොරුවට තමන්ට හැම ඇඟට එන හිතරන හැමදේම මීඩියාකට රිලීස් කරලා අමාරු වැටෙන්න එපා. ඩුබයි ගැන වා වැරදි දෙයක් කිව්වොත් මේවා රෙකෝඩ් වෙලා අනිවාර්යෙන් ඔයාගේ පස්සෙන් ඒ ඩුබයි නීතිය එනවා. අද නෙවෙයි හෙට නෙවෙයි අනිද්දාරි ඔයා රටෙන් එලිට සද්දි තමයි ඔයා මීඩියාකට කියපු දෙයක් හරි මීඩියාකට කරපු දෙයක් හරි සමාජයට වැරදි දෙයක් කරනවා නම් ඒ දේවල් අනිවාර්යෙන් ඩුබයි වල රෙකෝඩ් වෙලා අනිවාර්යෙන් ඔයාට ඒකට පනිෂ්මන්ට් ගන්න වෙනවා. ඒ නිසා කිසිම දවසක ඩුබයි දෙයක් පහත් කරලා කතා කරන්න එපා. මේක දියුණු රටක් ටෙක්නෝජිය අතින් ගොඩක් දියුණුයි. කීවර්ඩ්ස් වලින් කට්ටිය ඩුබයි වල ස්කෑන් කරනවා අපි මොනවද කරන්න කියන්නේ කියලා. ඒ නිසා ඩුබයි වල රෙපියුටේෂන් එක ඩවුන් වෙන්න කිසිම දෙයක් ඔකට මීඩියා එක කරා දාන්න එපා. ඒව මොනිටර් වෙනවා end of the day ඔකටවත් ප්‍රශ්න වෙයි. ඒ නිසා මම මේ කියන්නේ දන්න නිසා කියන්නේ මට මේ ශෛලිය තියෙන නිසා. කොහොමරි මම කියන්නේ ලංකාවෙන් ඩුබයි ඇවිල්ලා ඉන්න අවංකව මිනිසුන් උදව්වක් කරන්න චේතනාවෙන් ඉන්න අය කරුණා කරලා එකතු වෙලා මේකට පිළියමක් කොමු. මොකද ලංකාවේ මිනිසු ඩුබයිට එන එක නවතින්නේ නැහනේ. ඒක කවුරු මොනවා කිව්වත් ඔය කට්ටිය කොච්චර උඩ දාගෙන කෑ ගැහුවත් මිනිසුන්ගේ තියෙන අවශ්‍යතාවයට ඒ කට්ටිය එනවා. මොකද ඒ කට්ටිය මම කියලා තියෙන එන කට්ටිය මේක ජීවිතේ ටර්නින් පොයින්ට් එක කරන් එන්න එපා. විසිට් වීසා එන අය විසිට් වීසායිලා ජොබ් එකක් ගන්න නැත්නම් ඔයාලගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක කරගන්න එපා. ඔය කට්ටියේ තියෙන රිස්ක් එක අරගෙන මාස දෙකකින් ජොබ් එක ගන්න බැරිනොත් තව මාස දෙක රිනියු කරලා එහෙම හරි දැඩේ කරගන්න කියලා මම ඇඩ්වයිස් කරන්නේ. මොකද එන්න එපා කොට ඔය කට්ටිය කවුරුත් තාන්නේ නැහැ. මම දන්නවා ඔය කට්ටියට කුතුහලයක් ආවොත් ඔය කට්ටිය ලක්ෂ 2,3ක් වියදම් කරලා එනවා. ඒක ඇවිල්ලා රට බලලා ඔයාට මෙහෙ ඉඳලා හරියට ප්‍රොසෙස් එක කරගෙන ඔයාගේ හැමදේම උනන්දුවෙන් හරි කරගන්න පුළුවන් නම් ඔයාට උඩ එන්න පුළුවන්. තව වීසා කැටගරිස් තියෙනවා. employment visa visit visa freelance visa තියෙනවා ගොඩක් තියෙනවා ගොඩක් ඒ categories guys ඒ ගැන මම කලින් වීඩියෝ කතා කරලා තිනවා. ඒ නිසා මොන visa එක Dubai government එකෙන් issue කරත් ඒක ඔයා ICP application එකේ ඔයාගේ ඒක valid date එක ඔක්කොම numbers එක පෙරනොන් ඒක valid. ආයකට කාටවත් argue කරන්න දෙයක් නැහැ. ඒකෙන් ඔයාට හම්බෙන benefit ඔක්කොම හම්බෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. මිනිසුන්ව කලබල කරන්නත් එපා. පාඩුවේ ලස්සනට smoothly මේ වැඩ ටික කරගෙන යන්න. ගොඩක් කට්ටිය නිින්දෙන්න කිට්ට වගේ කැමර අතරන් කෑ ගහගෙන සමාජ කලඹනවා. ඒවට ඉඩ දෙන්න එපා ගයිස්. ඒවට අවුෙන්නත් එපා. මිනිසුන්ව මුලා කරනවට මන්නම් ඇත්තටම කැමති නැහැ. බෙනිෆිට් එකක් තියෙනවනම් මිනිසුන්ට ඒ බෙනිෆිට් එක ගන්න උදව් කරනවා මිසක් ඒවට වලකපන්න එපා ගයිස්. මොකද හැමෝටම ඩිග්‍රී නෑ. හැමෝටම ඩිප්ලෝම නෑ. හැබැයි මෙහෙට එන අය හැමෝම ඩිප්ලෝමා ඩිග්‍රී විතරක්ම නෙවෙයි එන්න ඕනේ. මොකද ලේබර්ස්ලා ඉන්නවා. ඒ වගේම තව පොඩි පොඩි ස්කිල් වලට වැඩ ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. පොඩ්ඩක් හරි ඔයාලට ඉංග්‍රීසි නොලෙජ් එක කතා කරගන්න පුළුවන් නම් ඔයාලට මෙහෙවිල්ලා පුළුවන් දෙයක් කරගන්න. ඒ දේවල් හොඳට තේරුම් ගන්න. හැමෝම කියන දේවල් ලාලා බොරුවට කියන්න පුළුවන් ගොඩක් දේවල් මිනිසුන් නැබයි. ඒවා හරියට ටේබල් එකට අරගෙන ඒවා හරියට කරලා පෙන්වන්න තමයි බැරි. මම කරලා පෙන්ලා තියෙනවා ගයිස්. මම මිනිසුන්ව ගොඩාක් මිනිසුන්ට දව කරලා තියෙනවා. ගොඩාක් මිනිසුන්ට හරි මාර්ගයට අරන් තියෙනවා. ගොඩාක් මිනිසුන්ගේ දේවල් වලට මූලි මැදිහත් වෙලා ඒ දේවල් විසඳලා දීලා තියෙනවා. ඉතින් මම මේ කියන්නේ ඇත්තට මම මේ කරන්නේ මටත් පුළුවන් මේ channel එක grow කරගන්න. ඔකට දන්නවනේ
කෑම කටයකට කියලා ෆෝන් කටයකට කියලා එමනත්තා වෙන මොනහරි දෙයක් කරලා මේ මට මිනිස්සු ඕනනම් මට කරන්න දේවල් තියෙනවා. ඒත් මං කරන මගේ ජොබ් එකට අදාළව මට මිනිස්සුන් හරි මාර්ගයට අරගෙන දෙයක් කරන්න ඕන නිසා තමයි මම මේ අර දැලිපියෙන් කිරිකනවා වගේ මේ වැඩේ කරන්නේ. මොකද මං දන්නවා මගේ ගොඩාක් මැනේජර්ස්ලා ඩිරෙක්ටර්ස්ලා කිව්වේ ඔයා මේ කරන වැඩෙන් ඇත්තටම සමාජයට යහපතක් වෙනවා වගේම මිනිසුන්ගේ එන අනිත් පැතිවලින් එන දේවල්ටත් ලෑස්ති වෙනවා. මම ලෑස්ති, මම බය නැහැ කිසි දෙයකට. මොකද මම දන්නවා මං කරන්නේ හරි වැඩක් කියලා. මිනිස්සුන්ට ගයිඩ්ලයින් නැත් දීලා හරි දෙයක් කරන එක කිසි දෙයකට බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒ නිසා හැම වෙලාවම අපේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ හරියට කරන කෙනෙක්ට හරියට ඇඩ්වයිස් කරලා මිනිස්සුන්ගේ ඉදිරි අනාගතේ හරියට උදව් කරන කෙනෙක් එක්ක ගිහිල්ලා හරියට වැටික් කරගන්න. ගොඩක් කට්ටිය මෙහෙ වෙලා තියෙන්නේ වෙන අරමුණකෙන්නේ. ඒ අරමුණ ඇස් දෙකින් පේනවා කැමරා වදියා බලද්දි ඔයා ඉන්නේ මේ මොකක් හරි කාගරි ඇරේස් එකක් විසඳන්න. එහෙම නැත්නම් කාගෙන් හරි මේ හරි කලබලයි මිනිස්සු නිකන් මේ කාම් එකේ කතා බහ කරලා ඇත්ත විස්තර කියලා මිනිස්සුන්ට ඇඩ්වයිස් දෙනවා නෙමෙයි සමාජ කලමනවා ගයිස්. මරණන් තේරුණේ ඒවයි ගොඩක් දේවල්. ඒ නිසා මම කියන්නේ මේ ඩුබායි කවුරු හරි මේ ඩුබායි YouTube කරනවා නම් TikTok කරනවා නම් Facebook කරනවා නම් ගයිස් ලංකා මිනිස්සුන් උදව් කරන අරමුණේ ඉන්න නිකන් බොරුවට සමාජ කලඹලා මිනිස්සුන්ට අනවශ්‍ය ප්‍රචාරයවලා මිනිසුන්ව අමාරු දාන්න එපා. මොකද මට එන කෝල්ස් ගාන දවසින් දවස වැඩි වෙනවා, ප්‍රශ්න ආන ගාන වැඩි වෙනවා. මොකද ඇත්තටම මිනිස්සු දෙයක් පිළිගන්න බයයි කවුරු කිව්වත්. මොකද හේතුව වෙන දේවල් යටින් වෙන දේවල් ඔක්කොම මාර විදියට භයානකයි. මොකද මිනිසුන්ගේ සල්ලි අරන් පැනලා ඊට පස්සේ මිනිසුන්ට බොරුවට නිකන් කොළ දීලා විසිට් කියලා ඒ වගේ වෙලා ඊට පස්සේ විසිට් වලට ආවට පස්සේ මිනිසුන්ට අවශ්‍ය ෆැසිලිටිස් දීලා නැහැ. කවුරු හරි ඔයාව ගෙන්නනවා නම් වීසා එකේ එයාගෙන් තමයි හැමදේම ඔයා කරගන්න ඕනේ. ඒ ඒ ටු ඉසෙට් ප්‍රොසෙස් එක නැත්තම් හැමදාම කියනවා අරගෙන වීසා එක මෙයාගෙන් ටිකට් එක මෙයාගෙන් හොටෙල් එකකින් එහෙම දාගත්තට පස්සේ ගයිස් ඔයාට 3 දෙනෙක් කමියුනිකේට් කරන්න ඕනේ ප්‍රශ්නයක් ආවට පස්සේ. ඒ නිසා මං කියන්නේ කාගෙන් කරත් ජෙනුවින් මිනිස්සු ඉන්නවා මේ හරියට වරගෙන. මොකද නැත්තම් ප්‍රොසෙස් එකක් නැතුව කොහොමද කියන්නේ මිනිස්සු මෙහෙට එන්නේ? ප්‍රොසෙස් එකක් තියෙන්න ඕනේ. ඒ ප්‍රොසෙස් එක හරියට කරන මිනිස්සුත් එක්ක අත්වල බැඳගෙන හරියට වැඩේ කරගන්න. එතකොට ඔයාට ගොඩෙන්න පුළුවන්. මම කියලා සෑහෙන්න මේ දේවල් එක්ස්ප්ලেইন කරා ගයිස්. බත් තාම මිනිස්සු තේරුම් ගන්න නැහැ. මට හිතා ගන්න බෑ අපි මිනිස්සු කොයි පැත්තටද මේ රට ගමන ලෑස්ති කරගෙන යන්නේ කියලා කල්පනාවෙන් ගයිස්. මොකද හැමතැනම හොරු ඉන්නවා, හැමතැනම මිස්ගයිඩ් කරන මිනිස්සු ඉන්නවා. අනිත් එක අපේ මිනිස්සු එක දෙයක් කිව්වොත් ඒක එක වචනින් පිළිගන්නවා, හොයලා බලන්නේ මොකුත් නැහැ. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඩුබායි ඇවිල්ලා ජීවිතේ ගොඩ ගා ගන්න ඕන නම් හරි කෙනෙක් එක්ක හරි විදියට වැඩේ කරගෙන යන්න. එහෙම නැත්නම් ගොඩක් කට්ටියට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොනවාරි ඔකට ප්‍රශ්නක් තිබ්බ නම් දාන්න මේකට කමෙන්ට් එකක් මම රිප්ලයි කරන්නම්. හැමෝටම ජයවා.